සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී අද දවසේදී මම ඇත්තටම කැමති රත්තරන් අම්මලාගේ දිවිපති ඔබව නැවතත් අරගෙන යන්නට එපීසී වරුන්ගේ ඒ පොතට සුදෝ පවුරුතුමා එපීසී වරුන්ට කතා කරද්දී ඒ අයට කියනවා සුදෝ ස්වාමීන් වහන්සේ ඒ අයට ආදරේ කරේ කොහොමද කියලා. හරි ලස්සනයි. මේක සිංහලෙන් කියනකොට පුදුම විදියට මං හිතන්නේ අපේ හදවතට මං හිතන්නේ අර කියන්නේ පපුවට දැනෙනවා කියලා අන්න ඒ ආකාරයට හදවත පසාරු කරගෙන මෙන්න මේ වචනේ මෙහෙම දැනෙනකොට උන්වහන්සේ ඔබට කොච්චර ආදරේ කරා කොහොමද ආදරේ කරයි කියන්නේ අධික ප්‍රේමයකින් අධික ප්‍රේමයක් with a great love. අර ඒක ඉංග්‍රීසියෙන් කියද්දි ඇත්තටම ඒක great love කියලා කියනවට වඩා ඇත්තටම අපිට දැනෙනකොට ඒක සිංහල කතා කරන අයට දැනෙනකොට ඒක අධික ප්‍රේමයකින් උන්වහන්සේ ආදරය කරා මොනවටද ආදරය කරන්නේ ඔබව ගලවා ගන්න කියලා ඔබව මාව ගලව ගන්න කියලා කියනවා. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ දිවයිපතේ අධික ප්‍රේමයක් කෙනෙකුට දක්වන්න පුළුවන් වෙන්නේ තමුන් අමතක කරන කෙනෙකුට විතරයි. තමුන්ව ජීවත් කරව කරව තමුන්ට තමුන් ගැන හිත හිත තව කෙනෙකුට අධික ප්‍රේමයක් දක්වන්න ලේසි වෙන එකක් නෑ. හැබැයි තමුන්ට ආදරේ නැති කෙනා තව කෙනෙකුට ආදරය කරන්න බැරි පුළුවන් කමකුත් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා චැරිටි බිගින්ස් ඇට් හෝම් අපි අපිට ආදරය කරමු. අපි ස්වාමීන් වහන්සේගෙන් පිරෙමු. පිරෙලා අන්නේ අපිට දැනෙන අපි අත්දකින ස්වාමීන් වහන්සේත් එක්ක බද්ධ වෙලා අපි ඒ අත්දකින ඒ අධික සෙනෙහස ඒ බද්ධකම උන්වහන්සේගේ ඒ තියෙන ඒ උරල ගන්න ඒ උරල ගැනීම අපි අධික ආකාරයට අපිට පුළුවන් නම් තවත් කිරුවර දෙන්න. අන්න එතන තමයි අපේ ජීවිතේ ජයග්‍රහණය ලබන්නේ. ඉතින් ඒකින්ද උන්වහන්සේ කියනවා වගේ අධික ප්‍රේමයකින් මම ඔබට ආදරය කරලා තියෙනවා කියලා අපිටත් කාට හරි කියන්න පුළුවන් වේද? අධික ප්‍රේමයකින් මම ඔබට ආදරය කරලා තියෙනවා. අධික ප්‍රේමයකින් මම ඔබ ගැනම නිරන්තරම හිතලා තියෙනවා. අධික ප්‍රේමයකින් මම මාව දිය කරලා දීලා තියෙනවා. අධික ප්‍රේමයකින් මම නිරන්තරයෙන්ම උදයක් රැයක් දවාලක් නැතුව මුළු හදවතින්ම මනසින්ම ආත්මයෙන්ම මම ඔබට ප්‍රේම කරලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ස්වාමින් වහන්සේට මේක කිසිම බයක් නැතුව සැකයක් නැතුව කියන්න පුළුවන් වුණා. මොකද උන්වහන්සේ කරපු නිසා. ඇත්තටම අපි අපේ ජීවිතේ ඇයි අපිට මේක රියලි why can't I tell the other person? ඇයි මට මේක කියන්න බැරි? අනිත් කෙනාට ඒක දැනින්නේ නැත්තේ ඇයි? දැනෙන ආකාරයට ජීවත් නොවෙන හින්දා. මොකද එහෙනම් ප්‍රශ්න තියෙන්නේ කොහෙද කියලා ඇහුවොත් මගේ නෙමෙයි මගේ විතරක් මගේ ප්‍රශ්න තියෙන්නේ මමයි ස්වාමින් වහන්සේ අතර තියෙන ඒ සම්බන්ධකම. අන්න එතන මම ඒක බලගතුව අත් නොදකින නිසා. ඒක අත්දකින්න නම් අත්දකින්න කෙනෙකුට නිකන් ඉන්න බෑ. ඒ අත්දකින්න දේ අනිවාර්යයෙන්ම in return we want to give to the other. අනිත් කෙනාට දෙන්න ඕනේ. ඉතින් රත්තරන් අම්මිතාති දුවේපතේ අද වගේ දවසක අපි චුට්ටක් නැවතිලා කල්පනා කරලා බලමුද? අපි අපේම ප්‍රශ්න කරලා බලමු. මමයි ස්වාමින් වහන්සේ කොහෙද ඉන්නේ? උන්වහන්සේ මගේ අතර තියෙන අත්දැකීම කොහොමද? ජීවිත එදිනෙදා ජීවිතය තුළ අපි අතර තියෙන ඒ සම්බන්ධතාවය කොහොමද? ඒක තියෙන ඒකේ තියෙන ගැඹුරු බව අත්දකින් අත්දගෙන ගෙවෙන දවසේ මොහොතක් මොහොතක් පාසා අපි උන්වහන්සේ තුළ මෙන්න මේ ගැඹුරු බද්ධ වීමට යනකොට මොකද වෙන්නේ? ඒ බද්ධ වීම තුළ ලබන අත්දැකීම ඒ ඇසින් මොකද අපි ස්වාමින් වහන්සේගේ ඇසින් මනසින් ආත්මෙන් හදවතින් මේ හැමදේම දකින්න ලෝකේ දකින්න පුරුදු වෙනවා. ඒ දකින්න පුරුදු වීම තුළ අපි ලෝකෙට ලෝකේ ඉන්න අනිත් කෙනාට අපිව දෙන්න පටන් ගන්නවා. එහෙනම් රත්තරන් අම්මේ තාත්තේ දිවයිපතේ අද දවසේදී අපි අදිෂ්ඨානය කරගමු අධික ප්‍රේමයකින් අනිත් කෙනාට ආදරය කරන්නට සෙනෙහස දක්වන්න. ඒ තුළ අනිත් කෙනාව ජීවත් කරවමු. Let us try to give meaning to one another. ඒ වරප්‍රසාදේ අදත් හෙටත් හැමදාමත් ඔබට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජේසුගේ පිහිටයි.